මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතේ අවබෝධය කරා යන කෙනා තමා කෙරෙහි පවතින තෘෂ්ණාව අයින් කරලා දාන්නයි උවමනා කරන්නේ. බුද්ධ දේශනාව තමන් කෙරෙහි පවතින තණ්හාව කඩන්න තමයි මතු කරලා තියෙන්නේ. වෙන කිසිම අර්ථයක් බුද්ධ ශාසනය ඇතුළේ නැහැ. බුද්ධ ශාසනයේ එකම අර්ථයයි තියෙන්නේ තමන් කෙරෙහි පවතින තණ්හාව සිඳලා දාන එක. ඒතර ඒකට අදාළ ගැඹුරු බුද්ධ වචනයක් මතු වෙලා තියෙනවා. ඒ ගැඹුරු බුද්ධ දේශනාවේදී ලෝකෝත්තර මාර්ගයේ කෙරෙහි පවතින තණ්හාව පවා අතහැර දමමින් යන ගමනක් තමයි තියෙන්නේ. ලෝකෝත්තර ධර්මයට එකතු වෙනවා. ලෝකෝත්තර ධර්මයේ කෙරෙහි පවතින තණ්හාව පවා අයින් කරලා දැම්මහම තමයි ලෝකෝත්තර වෙන්නේ. ඒක තමයි බුද්ධ දේශනාවේ හැඩය. දැන් බුදුරජාණන් වහන්සේ තිස්ස මෙත්තෙය කියලා දේශනාවක මතු කරනවා බොහොම ලස්සන පාඩයක්. ඒ පාඩයේ තියෙන්නේ මේ ඒ පාඩේ අර්ථය තමයි සෝ උබන්තෝ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියලා. ඒ වාක්‍ය බොහොම ගැඹුරක් තියෙන එකක්. සෝ උබන්තෝ විදිත්වාන මහණෙනි, පඨමාන්තයේද ဒုတိයාන්තයේද සිඳලා දාන්න ඕන. ඊට පස්සේ ධර්මයේ තෝරනවා මේ ඔන්න මේක මූලික දේශනාවට එක්තරා අභියෝගයක් වගේත් පේනවා. බුද්ධ දේශනාව අර ඒ දෙපැත්තටම යන්නේ නැතුව මතු කරන්නේ මජ්ක්‍ධිමා පටිපදාවනේ. මහණෙනි මධ්‍යම ප්‍රතිපදාවට එකතු වෙන්න කියන එකනේ. දැන් ඊළඟට දෙවෙනි පිළිගන මජ්ජේ මන්තාන ලිප්පති. මැදවත් තැවරෙන්න එපා කියලා. මජ්ජේ මන්තාන ලිප්පති. මැදත් නොතැවරෙන කෙනෙක් තමයි තම්බ්‍රූමි මහා පුරුෂෝ. යාට තමයි මහණෙනි මහා පුරුෂයා කියලා කියන්නේ කියලා ධර්මයේ තෝරනවා. සෝ උබන්තෝ විදිත්වාන මේ දෙකට අයින් වෙලා මජ්ජේ මන්තාන ලිප්පති මැදත් තැවරෙන්නේ නැතුව හිටියොත් තම්බ්‍රූමි මහා පුරුෂෝ යාට තමයි මහණෙනි මහා පුරුෂයා කියන්නේ කිව්වහම එතකොට තමයි යා ප්‍රශ්නේ ඉක්ම යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළාම ඒ පුද්ගලයා දැනගන්න ඕන කාරණා හතරක්. මොකද එයා දැනගන්න ඕන? එයා පළවෙනි එක තමයි පඨම අන්තයේ දැනගන්න ඕන. කාරණා හතරයිද අවබෝධ කරන්න තියෙන්නේ. ඊළඟට උබන්තෝ විදිත්වානේ ද්විතීයි අන්තයක් දැනගන්න ඕන. දෙකම දැනගන්න ඕන. ඊට පස්සේ මැද දැනගන්නත් ඕන. මජ්ජේ එතකොට මැද දැනගන්නත් ඕන. මැද දැනගන්න නැතුව මැද නොතැවරීන්ට පුළුවන් කමක් නැහැ. මජ්ජේ මන්තාන ලිප්පතිනේ. එතකොට ඒ පුද්ගලයා මේ පෙරපසු නොවි මේ ක්‍රියාවලිය යාකරන සංසිද්ධිය දැනගන්නත් ඕන. දැන් මේ ටික යාකරන ගතියක් තියෙනෝනේ. එතකොට මේ ටික යාකරන සංසිද්ධිය දැනගන්නත් ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඊට පස්සේ මතු කරන ලස්සන දෙයක් මොකද්ද? ඒ මතු කරන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානාති කියලා වාක්‍යයක්ත් තියෙනවා. එතකොට දැන් බලන්න මේ සමස්ත දේශනාවෙම හරය තමයි මහණෙනි පඨමාන්තයේද ද්විතීයාන්තයේද කියන අන්ත දෙකම පැනවෙන්නේ නැති වුනහම මැදත් නොතැවරී හිටියහම යාකරන යාකිරීමත් නැති වුනහම ඒ පිළිබඳ අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති විශේෂ නුවණකුත් ඒ ගැන තියෙනවා නම්
ඊළඟට අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති පූර්ණ අවබෝධයකුත් තියෙනවා නම් එයා තමයි දුක නිමා කරන්න කියලා. ඒතර මේ මුළු සමස්ත කතාවේම අර්ථය ඔච්චරයි. ඒ වුණාට ඒ කතාව ඇතුලේ මුළු නිවන් මාර්ගයේම සම්බන්ධ කතාවක් තියෙනවා. තිස්ස මිත්තේය කියන ප්‍රශ්නාවලියේදී තමයි මේක මතුවෙන්නේ. එතකොට දැන් මේක වෙනම පරයායක් විදියට අපිට ගන්න දෙයක්වත් නැහැ. අපි මතු කරපු දේශනා සාරයෙන්ම ගන්න පුළුවන්. දැන් එතකොට මේ ශ්‍රාවකයා තුළ මූලික කියන්නේ මේ නුවණින්ම අවබෝධය කරා යනවා. හැබැයි මේකේ ප්‍රකටව නැති දහම් කොටාස ටිකකටත් එකතු වෙන්න තියෙනවා. පඨමාන්තයේ දැනගන්න ඕන, ဒုတိယාන්තයේ දැනගන්න ඕන, ඊළඟට මැද දැනගන්නත් ඕන. ඇයි මැද තැවරෙන්නේ නැතුව ඉඳත් ඕනනේ? මැද දැනගන්නත් ඕන. පඨමාන්තයේ සහ ဒုတိယාන්තයේ අතර පුද්ගලයා යාකරන සංසිද්ධිය දැනගන්නත් ඕන. ඊළඟට විශේෂ ඥානී කියන්නේ මොකද්ද කියලා දැනගන්නත් ඕන. පූර්ණ අවබෝධය කියන්නේ මොකද්ද කියලා දැනගන්නත් ඕන. මේ ටික දැනගත්තාම එයාගේ අවබෝධය තමයි පූර්ණේ වෙන්නේ. එක පඨමාන්තයේ දැනගන්න ඕන, දෙක ဒုတိယාන්තයේ දැනගන්න ඕන, තුන මැද දැනගන්න ඕන. එතන මැද දැනගන්නේ මැද දැන ගැනීමෙන් මැද නොතැවරි ඉන්න පුළුවන් තුන්වෙනි එක දැනගන්න ඕන. ඊට පස්සේ මේ පඨමාන්තයේ සහ ဒုတိယාන්තයේ අතර යාකරන සංසිද්ධිය දැනගන්න ඕන. එතකොට හතරයි විශේෂ ඥානී කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. පහයි පූර්ණ අවබෝධය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. හයයි. එතකොට මෙන්න මේ කාරණා හය ඇතුලේදී සමස්ත අවබෝධයේම අදාළ පණිවිඩය තියෙනවා. එතකොට දැන් මේකේ භාගතුන් වහන්සේ වදාරන්නේ නම් සංඝයා විමසනවා ස්වාමීනි මේ පඨමාන්තයේ ဒုတိယාන්තයේ මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළි ස්පර්ශාන්තයයි ස්පර්ශ සමුදයාන්තයයි කියන දෙක. එතකොට මේ අන්ත දෙක පැනවෙන්නේ නැති වුණාට පස්සේ තමයි යා මැදට එකතු වෙන්නේ. දැන් ස්පර්ශාන්තය කියන එක අපි දන්නවනේ, අපි දේශනාවලම කියලා දෙනවනේ, පේන මා කියන එක, පේන මට්ටම කියන එක. එතකොට පේන මට්ටම කියන එක ස්පර්ශ අන්තයක් වෙන්නේම පේන මට්ටම කොහොමද එන්නේ කියලා දන්නේ නැති කමට. ඒකනේ පටිච්චසමුප්පාද සාසනින් තොරව මඟඵලලාභින් බිහි වෙන්නේ නැති. ඒකනේ පේන මට්ටම තුල පේන මට්ටම කොහොමද එන්නේ කියලා ලෝකෙ කිසිම ආගමික මතවාදයකවත් දාර්ශනික කතාවකවත් එන්නේ නැහැ. එතකොට පේන මට්ටම කොහොමද එන්නේ? පේන මට්ටම එන්නේ, පේන මට්ටම එන්නේ, ඒකනේ පේන මට්ටම නිස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියන්නේ බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි සිතයි තුන එකතු වෙන එකනේ ස්පර්ශය කියලා කියන්නේ. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය නිසා ස්පර්ශ අන්තයක් වෙන්නේ, ස්පර්ශයේ අන්තයක් වෙන්නේ පේන මට්ටම කොහොමද එන්නේ කියලා එයා දන්නේ නැහැ. නමුත් පේන මට්ටමේ කෙලෙස් හැදෙන්නෙත් නැහැ තවම. පේන මට්ටමේ කෙලෙස් හැදෙන එක තමයි ස්පර්ශ සමුදය අන්තය කියන්නේ. කියන පේන මට්ටමේදී කෙලෙස් හැදෙන මට්ටමට ස්පර්ශ සමුදයාන්තය කියනවා. පේන මට්ටමට කියන්නේ ස්පර්ශාන්තය කියලා. ඕක තමයි සෝ උබන්තෝ විදිත්වාන. මහණෙනි ඔය දෙකටම අහු නොවෙන්න ඕන කියලා කියන්නේ. ඒතර පේන මට්ටම තුල කෙලෙස් හැදෙන්නේ නැහැ. නමුත් උපදින්න වෙනවා. දැන් පේන මට්ටම තුල කෙලෙස් හැදුන් නැතත් ඇයි අපි ඇයි පින්වත්නි අපිට ඉපදෙන්න වෙන්නේ? ඇයි පේන මට්ටම කොහොමද එන්නේ කියලා දන්නේ නැහනේ. ඒතර පේන මට්ටම කොහොමද ආවි කියලා හිතාගන්න බෑ. පේන මට්ටම කොහොමද එන්නේ කියලා අහුවොත් එයා දන්නේ නැහැ. හැබැයි පේන මට්ටමේ කෙලෙස් හැදෙන්නෙත් නැහැ තවම. පේන මට්ටමේ කෙලෙස් හැදෙන ප්‍රපංචකරණයේ වෙන මට්ටම තමයි ස්පර්ශ සමුදයාන්තය කියන්නේ. පේන මට්ටමේ පේන මට්ට ස්පර්ශ සමුදයාන්තය කියලා එකක් තියෙනවා. ඒතකොට ස්පර්ශ සමුදයාන්තය කියන්නේ ස්පර්ශයේ නිසා සංඥා හටගෙන, සංඥාව නිසා වේදනාව හටගෙන, වේදනාව නිසා විතර්කය හටගෙන, විතර්කය නිසා ප්‍රපංච හට ගන්නවා. ඒ මට් ඔන්න ඔය මදුපිණ්ඩික සූත්‍රය කියන ඔය කතාව තමයි ස්පර්ශ සමුදයාන්තය කියලා කියන්නේ. ඒතර ඒ මට්ටම තවම නැහැ. නමුත් පේන මට්ටම තියෙනවා. මොනවා හරි පේනවා. මොකක්ද පේන්නේ කියලා යාට කිසිම අදහසකුත් නැහැ. සංඥාත් නැහැ, වේදනාත් නැහැ, චේතනාත් නැහැ, විතර්කත් නැහැ, ප්‍රපංචත් නැහැ. එහෙම නැහැ මොකක්වත්. හැබැයි පේන මට්ටම එනවා. දැන් පේන මට්ටම ඒකනේ. දැන් සිරිසං සතෙකුටත් පේන මට්ටම එනවනේ. තිරිසන් ලෝකයට අදාළ විදියට චක්කු ප්‍රසාදේ පිහිටලා තියෙන නිසා පේන මට්ටම එනවා. ස්පර්ශය සිද්ධ වෙනවා. නමුත් ස්පර්ශයේ ඇතුලේ ප්‍රපංචකරණයේ දක්වා තවම උඩු දුවලා නැහැ. දැන් ඔකට ඔය අපේ දේශනාවලම පාවිච්චි කරපු ඔය සූත්‍රවලදී මතු කරන එකක් තමයි පොඩි ළමයෙක්ගේ මට්ටම කියලා.
පේන මට්ටම. යා පතාගෙන ආපු එකක් නෙමෙයිනි. යා සැලසුම් කරලා බලන්නේ. බොහොම දීර්ඝ කාලින සැලසුමකින් යාවනේ. ඉතින් ඔහෙ උඩ බලාන ඉන්නකොට පේනවා. දැන් මේ උඩ බලාන ඉන්නකොට මෙතන ෆෑන් එක පේනවා. යා මේ ෆෑන් එක දන්නෙත් නැහැ. ඒක යාගේ කියලා දන්නෙත් නැහැ. වෙන කෙනෙක්ගේ කියලා දන්නෙත් නැහැ. ඔක කරකිනකොට බලාගෙන ඉන්නවා. එතකොට මේ ෆෑන් එක කරකිනකොට මේක දිහා බලාගෙන ඉන්න මට්ටම මොකද්ද? ස්පර්ශාන්තය. පේන මට්ටම. ඉතින් යා ෆෑන් එකක් නැතුවෙත් නැහැ. ෆෑන් එකක් ඕන කියලා යා දන්නෙත් නැහැ. ග්‍රීස් මීට ෆෑන් එකක් දාන්න ඕනේ. ඒ නිසා මට ෆෑන් එකක් නම් ඕනමයි කියලා කිසි අදහසක් නැහැ. මේක කරකිනකොට යා බලාගෙන ඉන්නවා. එයා ෆෑන් එකක් ප්‍රාර්ථනා කරගෙන ඇස මේ ආකාරයෙන් උපදින්න ඕන, මේ ආකාරයෙන් නූපදින්න ඕන කියලා ප්‍රාර්ථනා කරගෙන ආවේ නැහැ. හැබැයි පේනවා. ඒ මට්ටම මොකද්ද? ස්පර්ශාන්තය. ඒක අන්තයක් වෙන්නේ කොහොමද? ඒක අන්තයක් වෙන්නේ නැත්නම් ඒ මට්ටමින්ම පිරිනිවන් පාණ්ඩත් පුළුවන් වෙන්න ඕන. ඒ කෙලෙස් හැදින්නේ නෑනේ. දැන් මේ පේන මට්ටම ඇතුළේ කෙලෙස්ී උපදින්නේ නෑනේ. එහෙනම් පිරිනිවන් පාණ මම දැක්ක එක පැවිද්දෙකුත් ඔය කතාව කියනවා. ගැන එක ස්වානසනමක් කියනවා මේ ඒ මට්ටමේදී මිය ගියොත් නැවත භවය හැදෙන්නේ නැහැ කියලා. ඇයි බැලූ බැලමට මිනිස්සු එකට සාදුකාර දෙන්නත් පුළුවන්. ඇයි කිලිස් හැදෙන්නේ නැහැ නේ? ඇත්තනේ උපාදානයක් ඉන්නේ නැහැ නේ. ඒ උපාදානය නිසානේ භවයට රැස්වීමක් ඇති වෙන්නේ. ඉතින් හරිනේ උප බැලූ බැලමට උපාදානයක් නැවා කියන්නේ. උපාදානිය නැත්තම් භවය නැන්නේ. භවය නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නැහැ නේ. එහැ තියෙනවා. නමුත් ඇහැතිබ්බට මේ ඕලාරික පේන මට්ටමක් තිනවා. පේන මට්ටමේදී යාට උපාදානයක් නෑ. නිසා පේන මට්ටමේ මේක අතහැරිලා යනවා. ඉතින් ඒ අතහැරෙන මට්ටමම කියන එක අවබෝධයට අදාළ තත්වයක් නම් අවබෝධයට අදාළ තත්වයක් කියලා රැවටෙයි කියලා හිතල නිසා තමයි බුදුරජාණන් ස්පර්ශ අන්තය කියලා එකක් පෙන්නන්නේ. ඒක ස්පර්ශ අන්තයක් කියලා පෙන්නන්නේ ඇයි? අන්ත දෙක මහණෙනි බින්දු. මොකද ඒක මං හිතන්නේ ಭಾರತෙත් ඕක ලොකු සාකච්ඡාවකට එන්න ඇති. සමහරවිට මේවා ටිකක් ගැඹුරුයි. නමුත් අපි මේ කියපු දේශනා රටාව ඇතුළේ තෝරගන්න ලේසි. ඔයගොල්ලෝ හොඳට බණ අහන අයනේ. ඒතර තෝරගන්න ලේසි. පේන මට්ටමේනවා. හැබැයි පේන මට්ටමේ කෙලෙස් හැදින්නේ නැහැ. කෙලෙස් හැදින්නේ නැති වුණත් අන්තයක් තියෙන බව මතක තියාගන්න ඕනේ. ඒක අර මේ සෝ උබන්තෝ විදිත්වාන මේ අන්ත දෙක බැරි වෙලා හරි බුදුරජාණන්සේ දේශනාව තුළ පෙන්ලා හිටියේ නැත්නම් අද වෙනකොට සමහර විට පොඩි ළමයෙක්ගේ මිය යාම භව නිරෝධයේ හැටියට සලකන්න පුළුවන්. ඇයි ඕලාරික තණ්හාවක් නැහැ. එයාට මේ ෆෑන් එක බලාගෙන ඉන්නකොට පේනවා. පෙනුනට එයාට මගේ ෆෑන් එකක් මේක මේ විදුලි පංකාව මගේ තමයි කියලා අදහසෙන්නෙත් නැහැ. ඒක ගැන තෘෂ්ණාවකුත් නැහැ. ඒක ගැන එයාට විතර්ක හටගන්නෙත් නැහැ. එයාට චේතනා හටගන්නෙත් නැහැ. තණ්හාවක් හටගන්නෙත් නැහැ. රූප තණ්හාවක්. ඒ නිසා උපාදානයක් නැහැ. උපාදානෙන් නැති නිසා භවයක් නැහැ. භවෙ නැති නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිකම් මොකක්වත් නැහැ වගේ දැනින්ට පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන්සේ මේ ශ්‍රාවකයා අනාථ වෙයි කියලා හිතලා තමයි බුදුරජාණන්සේ සෝ උබන්තෝ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මහණෙනි ලෝකේ අන්ත දෙකක් තියෙනවා කියලා ධර්මයේ තෝරන්නේ. ඕගොල්ලෝ හොඳට බලන්න ඕකටම විස්තරයක් ගන්න තමයි ස්වාමීන් වහන්සේලා අතර මජ්ජේ සූත්‍රය මතුවෙන්නේ. මේ පාඨයේ තියෙන්නේ තිස්සමිත්තේය කියන දේශනාවේ සංඝයා අතර සාකච්ඡාවක් ඇති වෙනකොට තමයි බුදුරජාණන් මේ මජ්ජේසු මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ගාථාවක් දේශනා කරලා තිනවා. ආයුෂ්මතුනි මොකද්ද මේකට අර්ථය කියලා කියද්දි තමයි පාඨ 6කින් එක ඉස්මතු වෙන්නේ. කොටස් 6කින් චක්ක නිපාතේ තියෙන අංගුත්තර නිකායේ මජ්ජේ සූත්‍රය කියලා මං හිතන්නේ දැන් කාලයකට කලින් අපි දේශනා කීපයක් ඒකෙන් කරලා තියෙනවා. ඒකේ තියෙනවා කොහොමද? ඒකේ තමයි අර ස්වාමීන් වහන්සේලා කියන්නේ කාරණා හතරක් හැම වෙලාවෙම තෝරන්නේ. මොකද්ද පටමාන්තේ, මොකද්ද ද්විතියාන්තේ, මොකද්ද මැද, මොකද්ද තණ්හාවේ වෙලුම, තණ්හා සිබ්බණිය මොකද්ද කියලා ඔකට උත්තර දෙද්දී සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නාමං ඒකෝ අන්තෝ රූපං ද්විතියෝ අන්තෝ මේ විඥානං මජ්ජේ තණ්හාව සිබ්බණිය. අනිහාඳුල එක එකව උත්තර දෙනවා. තව ස්වාමීන් වහන්සේලා කියනවා සුඛ වේදනා ඒකෝ අන්තෝ දුක්ඛ වේදනා ද්විතියෝ අන්තෝ අදුක්ඛම සුඛා වේදනා මජ්ජේ තණ්හා සිබ්බණිය. එකක අභ්‍යන්තර ආයතන පටමාන්තේ, බාහිර ආයතන ද්විතියන්තේ, විඥානයේ මැද තණ්හාව සිබ්බණිය. ඔන්නෝම හාමුදුරුරු උත්තර හයක් දෙනවා. ඒ උත්තර හය දෙන්න බලපෑවේ මේ වගේ බොහොම ගැඹුරු පාඩයක්. හරි ගැඹුරක් තියෙන එකක් මේ ස්වාමීන් එන මතක තියාගන්න. මේ ඒ ස්වාමීන් වහන්සේලා හය නමක් අර්ථ හයක් මතු කරගන්නේ මේ වගේ එකක තියෙන ගැඹුර ඒ ස්වාමීන් වහන්සේලාත් එක එක විදිහට දරාගෙන තියෙනවා.
නමුත් මේ ඔක්කෝම අහලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ආයෙත් මේ කමන්නේ දැන් අපිට එහෙම අදහස් තියෙන්න පුළුවන්. අපි ගිහින් මේ කතාව අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහමු කියලා ස්වාමීන් වහන්සේලා ඔක්කෝම ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ගහද්දී ඔය මහණින් නුඹලා දරාගත්ත විදිය කොහොම වුණත් කමන්නේ. හැබැයි මං මතුකලි මෙන්න මේක. ඔය අදහසත් නරක නෑ. මං මතුකලි පස්සෝ පටමෝ අන්තෝ පස්ස සමුදයෝ දුතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ ආන්න. එතකොට දැන් පටමාන්තේ මොකද්ද? ස්පර්ශය. එතකොට ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? බාහිර ආයතනයත් එක්ක අභ්‍යන්තර ආයතනයේ සහ සිත මුණ ගැහෙන මට්ටම. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන මේ ධාතු මට්ටමින් කෙලෙස් උපද්දවන්න බෑ. සකස් වීමෙන් විතරයි කෙලෙස් උපද්දවන්න පුළුවන්. ධාතු ධාතු මට්ටමින්ම තේරුම් ගත්තොත් කෙලෙසෙට ඉඩ නෑ. ඒක නිස්කන්ධ ධාතු ආයතන විදියට දකින්න කියන්නේ. ධාතුවකට කෙලෙසයක් උපද්දවන්න බෑ. චක්කු ධාතුවට කෙලෙස් උපදවන්න බෑ. ඔහෙ කණ්ණාඩිය වගේ තියෙනව නිකම්ම. රූප ධාතුවට කෙලෙසයක් උපද්දවන්න බෑ. චක්කු විඥාන ධාතුවට, ධාතුව කියන්නේ මොකද? මූලික தত্ত্বය කියන එක. චක්කු විඥාන ධාතුවටත් කෙලෙස උපදවන්න බෑ. චක්කු විඥාන ධාතුව කියන්නේ මොකද්ද? භවාංග මට්ටමින් පවතින සිත. සිත භවාංග මට්ටමින් පවතින මට්ටමට අපි කියනවා මොකද්ද? චක්කු විඥාන ධාතු කියලා. ඉතින් භවාංග මට්ටමට කෙලෙස උපද්දවන්න බෑ. එතකොට මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන ධාතු සුසංයෝගයකින් තමයි රූප ස්තණ්හාව හදන්න පුළුවන්. රූප විතර්කය උපද්දවන්න පුළුවන්. රූප විචාරය උපද්දවන්න පුළුවන්. රූප සංචේතනාව උපද්දවන්න පුළුවන්. ධාතු වලට බෑ. චක්කු ධාතු නිකන් ඔහේ කණ්ණාඩියක් වගේ නිකන් තියෙනවා හැ. ප්‍රසාදේ නිකන් පවතිනවා. රූපේට තණ්හාව හදන්න බෑ. හැබැයි මේ ඉගෙන ලෝකේ හැම වෙලාවකම සකස් වීම ගැනම අපි අර්ථය මතු කරන්නේ එකයි. ධර්මයේ හැම වෙලාවකම සකස් වීමේ අර්ථයම මතු කරන්නේ. මහණෙනි සකස් වෙලා තියෙන සංකතයි 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 කියකි ධර්මයේ කියන්නේ එකයි. මූලික தത്വයට කෙලස් උපද්දවන්න බෑ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තුනම එකතු වීමෙන් උපදිනව මොකද්ද? චක්කු සම්පස්සය. ඒ චක්කු සම්පස්සේ කෙලෙසේ යොක්ක චක්කු සම්පස්සේ තුල රූප තණ්හාව ඇති නොකලත් ඒක අන්තයයි. ඒක අන්තයක් වෙන්නේ කොහමද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තුනේ එකතුවෙන් පේන මට්ටම එනවා කියලා දන්නේ. ඒ මට්ටම එනවා කියලා දන්නේ බුදුරජාණන්සේගේ දේශනාව ඇතුළේ ශ්‍රාවකයා විතරයි. ඒකයි බුද්ධ ශාසනයෙන් තොරව මඟඵලලාභින් කොහෙවත් බිහි වෙන්නේ නැත්තේ. බුද්ධ ශාසනයේ නැති තැනක මඟඵලලාභින් බිහි වෙන්නේ නැත්තේ බුද්ධ ශාසනය ඇතුළේ විතරයි පින්වත්නි. මේ පේන මට්ටම යථාභූත ඥානීකින් විමසලා බලන්න ගන්නන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මදාලේ මහණෙනි පළවෙනි ශ්‍රාවකයා, දෙවෙනි ශ්‍රාවකයා, තුන්වෙනි ශ්‍රාවකයා, හතරවෙනි ශ්‍රාවකයා හතර දෙනාම බුද්ධ ශාසනය විතරයි කියලා. වෙන ආගමික මතවාද ගැන අර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සුභද්‍ර කියලා වයෝවෘද්ධ භික්ෂුවක් අහද්දී බුදුරජාණන් වහන්සේ වදාලේ ඔයා බයසයි මාත්මේ ඉන්නේ දැන් බොහොම හොඳටම ලෙඩ වෙලා නිසා මට ඔය ඔක්කොම විස්තර කරන්න වෙලාව නැහැ. හැබැයි එකක් මතක තියාගන්න, වෙන කිසිම ශාසනයක, ශාසනය කියන්නේ රාජ්‍යයක කියන එක, වෙන කිසිම රාජ්‍යයක කිසිම ශාසනයක මෙබඳු තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. එනිසා පළවෙනි ශ්‍රාවක වෙච්ච සෝතාපන්න වෙච්ච කෙනත්, දෙවෙනි ශ්‍රාවක වෙච්ච සකදාගාමි වෙච්ච කෙනත්, තුන්වෙනි ශ්‍රාවක වෙච්ච අනාගාමි කෙනත්, හතරවෙනි ශ්‍රාවක වෙච්ච මහරහතන් වහන්සේත් මේ ශාසනය ඇතුළේ විතරයි බිහි වෙන්නේ. හේතුව ඒ මේ ශාසනය ඇතුළේ විතරක් බිහි වෙන්නේ ඇයි? දැන් සමහරට පැවිදි කෙනෙක් වුණත් කියන්න පුළුවන් මේ නෑ නෑ ඕන රටක මේ ඕන තැනක සෝතාපන්න කෙනෙක් බිහි වෙන්න පුළුවන් කියලා. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරියයි. මේ අන්ත දෙක බිඳෙන්නේ නෑ වෙන කිසි තැනක. ස්පර්ශාන්තයේ තමයි පටමාන්තයේ, ස්පර්ශ සමුදයාන්තයේ තමයි ද්විතියාන්තයේ. ඒතර ස්පර්ශාන්තයේ කියලා කියන්නේ පේන මට්ටම තුල කෙලෙස් හැදෙන්නේ නැහැ. පේන මට්ටම එනවා, හැබැයි පේන මට්ටම කොහොමද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඇහෙන මට්ටම තුල තවම ශබ්ද තණ්හාව උපදින්නේ නැහැ. ශබ්දේ නිසා කාම සංඥාවක්, දෝමනස්සයක්වත් උපදව ගන්න බෑ. මොනවා හරි ඇහෙනවා. ඒ කියන්නේ පොඩි ළමයිට මොනවා හරි කනට කරලා හොල්ලන්නකො. මා සතියෙන් දෙකෙන් ඉපදිච්චලා ඔය අහගෙන ඉන්නවා. ඒ කියන්නේ ඇහෙනවා යාට. තණ්හාව උපදින්නේ නැහැ. අම්මා ලස්සනට කතා කරනවා, බොහොම හුරුබුහුටි වචන වලින් දරුවාට කතා කරනවා. අම්මා කියලා සංඥාවක් උපදින්නේ නැහැ. අම්මගේ හඬ කියලා විතර්ක හටගන්නේ නැහැ. මේක අම්මගේ හඬ, මේක අම්මගේ නොවන හඬ කියලා විචාරලා බලන්න බෑ. ඔය නම් මගේ අම්මගේ මහඬමයි කියලා යාට ශබ්ද තණ්හාවක් උපදින්නේ නැහැ. ඇහෙනවා, අහගෙන ඉන්නවා. ඒකේ ශබ්ද බද්ද තියෙන පොඩි පොඩි ඒවා තියෙනවනේ පොඩි ළමයි ළඟට ගෙනල්ලා.
ඒවා හොලවනකොට හොඳට අහගෙන ඉන්නවා. අඬන එක නවත්තලා අහගෙන ඉන්නවා. ඇහෙන මට්ටම එනවා. ඒතර ඇහෙන මට්ටමේ ළමයට තවම කෙලෙස් උපදින්නේ නැති වෙන්න පුළුවන්. ශබ්ද තණ්හාවක්වත්, ශබ්ද සංඥාව ඇසුරු කරගෙන කාමයන්වත්, ශබ්ද සංඥාව ඇසුරු කරගෙන දෝමනස්සේවත් උපදින්නේ නැති වෙන්න පුළුවන්. එහෙම උපදින්නේ නැත්නම් එයාට තණ්හාව නිසා උපාදානි වෙලා, උපාදානි නිසා භවය හැදිලා, භවය නිසා ජරා මරණ කියන කතාව ඒ ළමයා තුළ ක්‍රියාත්මක නොවන නිසා නිකන් එයාට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා තුළ යම් කිසි ආකාරයක නිරෝධය සාක්ෂාත් වීමක් තියෙනවා, මේ මට්ටමින් මිය ගියොත් කියලා. ඒ මට්ටමේ මිය ගියොත් නිකම් විපිලිසර නොවි පිලිසරණක් සහිත ශ්‍රාවකෙක් විදියට යාට ජීවිතය අතහැරෙනවා කියලා නිකම් බැලූ බැලමට හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඇයි එහෙම නොවෙන්නේ? ස්පර්ශ අන්තය කියන එක ධර්මී තෝරන්නේ මොකද? ස්පර්ශي කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා දන්නේ. ඒකනේ අවුරුදු 7ක් යනකම් මගපල්ලා බිම් බිහි වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ ඥානේ උපද්දව ගන්න බෑ අවුරුදු 8ක් පිරිසිං අවුරුදු 7ක්වත් යනකම්. ස්පර්ශේ මේ ස්පර්ශේ සිද්ධ වෙන්නේ කාරණා පහක් නිසා කියලා යගලුවට යන්නේ. අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, උපාදානය නිසා, භවය නිසා, සංස්කාර නිසා කියලා මේ කාරණා, මේ හේතු පහෙන් තමයි ස්පර්ශය ආවි කියලා පොඩි ළමයෙකුට යන්නේ ඔළුවට. අවුරුදු 7කට කලින් කවුරු සෝවන් වෙලා නැත්te ඒකයි. එතකොට අවුරුදු 7කට කලින් බොහෝ විට ඕලාරික මට්ටමේ කෙලෙස් නූපදින මට්ටමක් තියෙන්නත් පුළුවන්. එහෙම හිටිය කියලා අවුරුදු 7කට කලින් මරුණාම යා පිරිනුවම් පාන්නේ. එයා යන්නේ භවයට. ඇයි එයා භවයට යන්නේ? ඕ අර මේ ලෝකෙ මතුව කරන්න පුළුවන් තර්කයක් විදියට මතු කරන්න පුළුවන් උපාදානිය නිසා නම් භවය, ඒ ළමයට ඕලාරික උපාදානයක් නැත්නම් අවුරුදු සතියින් විතර මිය ගිය දරුවාගේ කොහෙද භවය හැදුනේ කියන කතාවට බුද්ධ ශාසනය එකඟතාවය පළ කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය අන්ත දෙකක් පානවනවා. ස්පර්ශාන්තය, ස්පර්ශ සමුදයන්තය. ඒතකොට ස්පර්ශාන්තය කියන්නේ මේ පේන මට්ටම තුල තවමත් කෙලෙස් ඉපදිලා නැහැ. පේන මට්ටම එනවා කොහොමද එන්නේ කියලා දන්නේ. ඒ අන්තයේ ස්වභාවය මොකද්ද? පේන මට්ටමිනවා, පේනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තුනම එකතු වෙලා චක්කු සම්පස්සේ හටගන්නවා. චක්කු සම්පස්සේ හටගත්තේ කොහොමද කියලා හේතුඵල ධම ඇතුලේ අතීත හේතුව පේන්නෙත් නැහැ. චක්කු අතීත හේතුව පේන්නෙත් නැහැ. ස්පර්ශේ නම් වූ වර්තමාන ඵලයේ පේන්නෙත් නැහැ. අතීත හේතු ටික පේන්නෙත් නැහැ. ස්පර්ශේ නම් වූ ඵලය මොකද්ද කියලා දන්නෙත් නැහැ. නමුත් පේනවා. පේනවා. එතකොට මේ පේන මට්ටම ඇතුලේ ඕලාරික මට්ටමින් කෙලෙසේ උපද්දවන්නේත් නැහැ තවම. විතක්ක ਵਿਚාර ඕලාරික මට්ටමින් රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී, ශබ්ද ਵਿਚාර, රූප ਵਿਚාර ආදී මොකක්වත් නැහැ. ඔහේ පේනවා. හැබැයි මේ පේන මට්ටම අන්තයක් වෙන්නේ මොකද්ද? අතීත හේතුවකින් ස්පර්ශේ නම් වූ ඵලය ඇති වුණා කියලා එයා දන්නේ. ඒ දන්නේ නැති එකට අපි කියනවා මොකද්ද? ස්පර්ශ අන්තය කියලා. ඒ අන්තේ තමයි ඉන්නේ. එතකොට මේ අන්තය තුල ඉන්න තාක්කල් එයාගේ ඇතුලේ මෝරන්න පුළුවන් අභ්‍යන්තරිකව කෙලෙස් සහගත මට්ටමට අපි කියනවා අනුසය කියලා. ස්පර්ශ අන්තය තුල අර හේතු සහ ඵල වශයෙන් මේ හේතු සහ ඵල වශයෙන් විමසන හැකියාව තියෙනව නේද පින්වත්නි? මේක මහ පුදුම තරම් භව නිරෝධයේ පිණිස උදව් කරන දේ. අතීත හේතු නිසා වර්තමාන ඵල උපදිනවා කියන එක පිළිබඳ නුවණ. එතකොට ඒ නුවණ නැත්තම් මගඵලලාභී නම් බිහි වෙන්නෙම නැහැ. ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනයෙන් තොරව මගඵලලාභී නැහැ. එතකොට ස්පර්ශය කියන එක අන්තයක් විදිහට පවතිනකොට එයා තුළ නැවත භවය හදන් ඉදිරිපත් වෙන මූලික මනෝභාවයට මොකද්ද කියන්නේ? අනුසය කියලා. ස්පර්ශ අන්තය තුළ තවමත් සමුදය අන්තය දක්වා උඩුදුවල නැති වුණත් ඒ අන්තය තුළ වාසය කරන තාක්කල් අතීත හේතු සහ වර්තමාන ඵල අඳුනගන්න බැරිවීමෙන්, හේතුඵල ධම ඔස්සේ අඳුනගන්න බැරිවීම නිසා එයා තුළ නැවත පුනර්භවයට අදාළව ඉදිරිපත් වෙන්න පුළුවන් ඇතුළාන්තය තුළ පවතින මූලික ස්වභාවය මොකද්ද? අනුසය. අනුසය. ඒ නිසා තමයි චේතනා සූත්‍රයේදී කියන්නේ අනුසය තිබ්බොත් උපදිනවා කියලා. චේතනත් ඕනේ, කල්පනාත් ඕනේ, අනුසය විතර. යංච චේතේති නෝච පකප්පේති නෝච අනුසේති ආරම්මණම් මෙතං විඥානස්ස තිතියා කියලා කිව්වේ ඒකයි. විඥානි තිතියක් කරා චේතනාව වුණත් නැහැ, කල්පනා කරන්නට ඕනත් නැහැ, අනුසය විතරක් තිබ්බහම හොඳට ඕම ඇති කියලා චේතනා සූත්‍රයේදී වදාළෙමු ඒ රටාව තමයි. ඕක මේක අභියෝග කරන්න බෑ මේ දේශනාවේ සාරේ. ඊළඟට ස්පර්ශ සමුදයාන්තය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදයාන්තය. එතන මේ දෙකම බිඳින්න ඕන.
සමුදයන්තය කියලා කියන්නේ මොකක්ද දන්නවද? පේන මට්ටම ඇසුරු කරගෙන බාහි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන භවාංග මට්ටමේ පවතින සිතයි, භවාංග මට්ටමින් පවතිනකොට ධාතු ස්වභාවය විඥාන ධාතු. එතකොට මේ තුනේ එකතු රූප ඡායාව චක්කු ප්‍රසාදේ හැපීම, රූප ඡායාවටත් කෙලෙස් උපද්දවන්න බෑ, චක්කු ප්‍රසාදයටත් කෙලෙස් උපද්දවන්න බෑ. ඒවා විපාකයක් විදිහට හැදිච්ච ඒවා. අතීත හේතුන්ගෙන් හැදිච්ච ඒවානේ. චක්කු රූප ඡායාව චක්කු ප්‍රසාදේ මත හැපීමෙන් ඒ පෙරපසු නොවි අර භවාංග මට්ටමින් පවතින සිත නැගී සිටිනවා. පෙරපසු නොවි නැගී සිටිනවා. චක්කු ප්‍රසාදේ මත රූප ඡායාව හැපීමෙන් වර්ණෙහිම උදව් කරනවා. මේ ආලෝකෙහිම උදව් කරනවා. ඒකට උපකාරාර්ථයෙන් තමයි ආලෝකෙහිම වැදගත්. පේන මට්ටම තුල සිද්ධ වෙන සංසිද්ධිය එකින් එකට ලිහිලා පෙන්වන්න පුළුවන්. ආලෝකය කොච්චර දුදව කරන්නේ කියලා ඒක කියන්න පුළුවන්. භාගතුනස ලස්සන්ට අපිට මතු කරලා දීලා තියෙනවා. දැන් චක්කු ප්‍රසාදේ මත රූප ඡායාව හැපෙනකොට පෙරපසු නොවි මොකද්ද පහළ වෙන්නේ? ඒ පැත්තෙන් සිත පහළ වෙනවා. ඒ පැත්තෙන් සිත පහළ වෙනවා. එතකොට මේ තුන එකතු වීමෙන් මේ තුනට වෙන වෙනම පවතිනකොට ධාතු මට්ටමින් පවතිනකොට කවදාවත් කෙලෙසයක් හදන්න බෑ. රූප තණ්හාවක් හදන්න බෑ. ඒ තුන හැප්පිනකොටම පින්වත්නි ඒ තුල එතකොට ස්පර්ශය, ස්පර්ශය ඇසුරු කරගෙන පින්වත්නි ඕගොල්ලන්ට ඕ ස්පර්ශය ඇසුරු කරගෙන ඕගොල්ලන්ට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට්ටම, මමත්වයෙන් ගන්න පුළුවන් අරමුණු ටිකක් වැටහෙන මට්ටම, මගේ කියලා ගන්න පුළුවන් අරමුණු ටිකක් වැටහෙන මට්ටමට අපි කියනවා මොකද්ද? ඒ වැටහෙන මට්ටමට කියනවා ස්පර්ශ සමුදයාන්තය කියලා. ඒක හරියට දැන් ස්පර්ශාන්තයේ පොඩි ළමයිගේ කතාව වගේ. මේ උදාහරණ දුර්වලයි, මේ අපි කියන වචන දුර්වලයි, වෙන කියන්න විදියකුත් නැහැ. ස්පර්ශේ නිකම් ඉපදිච්චල මුල් කාලේ ළමයිගේ ස්වභාවය වගේ. ස්පර්ශ සමුදයන්තේ මේ අපේ මට්ටම වගේ, පේන මට්ටම ඇතුලේ අපිට ලෝකේ අඳුන ගන්න පුළුවන් මට්ටම, ලෝකේ උපදින මට්ටම. දැන් මේ පේන මට්ටමේදීම අපිට ලෝකේ උපදිනෝනේ මනස තුල, මානසිකවනේ ලෝකේ උපදින්නේ, මානසිකව ලෝකේ උපදින මට්ටම. ඒ උපදිනකොට ඒ උපදින මට්ටම ඇතුලේ මම සහ මගේ නොවන කියලා ලෝකේ බෙදා ගන්න පුළුවන් මට්ටමට තමයි ලෝකේ උපදින්නේ අපි තුල. ඒ කියන්නේ හැම වෙලාවකම අරමුණු ටික අපිට ඇසුරු කරන්න වෙලා තියෙන්නේ මමත්වයට සාපේක්ෂවමයි. ඒතර මමත්වයට සාපේක්ෂවම ලෝකේ අරමුණු ටික අපිට මුණ ගැහෙනකොට ඒකට අදාළව අපි තුල ලෝකේ උපදිනවා වර්තමානයේ. දැන් මේක දැක්කහම වටාපත උපදිනවා. මේ වටාපතක් කියලා විතරක් නෙමෙයි මගේ මනස තුල උපදින්නේ, මේ වටාපත මගේ වටාපතමයි කියලාත් උපදිනවා. මේ ආකෘතිය මගේ මනස තුල සටහන් වෙලා තියෙනවා. මේකනම් මම පාවිච්චි කරන වටාපතමයි කියලා. එතකොට දැන් වටාපත පාවිච්චි කරනකොට වටාපත ඇතුලෙන් මට උපදිනවා ඔක මගේ වටාපත කියලා. එතකොට මගේ වටාපත කියලා මම මන්ට සාපේක්ෂව කෙලෙස් උපද්දව ගන්න පුළුවන් මට්ටමට හැ උපදිනකොටම වටාපතක් කියන එකත් උපදිනවා. වටාපතක් කියලා විතරක් නෙමෙයි වටාපත මගේ කියලාත් උපදිනවා. අන්නේ උපදින්නේ මානසිකව. ඒ මානසික උපදින මට්ටම තමයි සමුදයාන්තේ, ස්පර්ශ සමුදයාන්තේ. එතකොට ස්පර්ශාන්තේ මොකද්ද? ස්පර්ශාන්තේ තමයි වටාපතක් කියලා නැපේනවා මොනවා හරි. වටාපතක් කියලා දන්නෙත් නැහැ. මේ ආකෘතිය වටිනාකම යාට තේරෙන්නෙත් නැහැ. මේ සමහර විට මේ එකේ තියෙන මෙහි වටිනාකම් දෙන රටාව මොකක්වත් නැ මොනවා හරි පේනවා. ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක අන්තයක් වෙන්නේ මොකක් නිසාද? ඒකාන්තයක් වෙන්නේ මේ වර්තමාන ඵලයක් විදියට මේ චක්කු ප්‍රසාදේ මත වර්ණ රූප ඡායාව හැපීමෙන් සිත පහළ වීමෙන් සිද්ධ වෙන ස්පර්ශයේ ඇතිවෙච්ච ක්‍රියාවලිය සහ අතීත හේතු පහ, අතීත හේතු පහ අවිද්‍යා තණ්හා උපාදාන භව, අතීත අවිද්‍යා තණ්හා උපාදාන භව සංස්කාර කියන පහේ උපකාරාර්ථය දන්නේ නැහැ මොකක්වත්. හැබැයි පේනවා ඒකාන්තය. සමුදයන්තේ මොකද්ද? වටාපතක් උපදිනවා මනස තුල. වටාපත මානසිකව උපදින මට්ටම. ඒ වටාපතක් උපදිනවා විතරක් නෙමෙයි මගේ වටාපත කියලා එක්කුත් මට උපදිනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා විතරක් නෙමෙයි උපදින්නේ පේනකොටම. ඒ ස්ත්‍රිය මට සාපේක්ෂව කවුද කියලාත් උපදිනවා. මගේ අම්මා කියලා, මගේ දුව කියලා, මගේ බිරිඳ කියලාත් උපදිනවා. ආ ස්ත්‍රියක් එතන. එහෙනම් කාරණා දෙකක් තියෙනවා මතක තියාගන්න. මොකද්ද?
පේන මට්ටම තුළම උපදින අර්ථයක් තියෙනවා මූලික තත්ත්වය සංඥාවක්. ඒ සංඥාව ඇතුළේ මගේ නියෝජනය කොතනද කියලා දෙපැත්තකින් අල්ලනවා. කොහොමද වටාපතක් කියලත් උපදිනවා, ඕක මගේ වටාපත කියලත් මට උපදිනවා අදහසක්. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලත් සංඥා කරනවා, නෑ නෑ ස්ත්‍රියක් විතරක් නෙමෙයි, මේ පේන මට්ටම ඇතුළේම සංඥා විතක්ක විචාර ගොඩ නැගෙනවා. කොහොමද? නෑ ඔයා අපේ දුව, ඔයා අපේ පුතා කියලා අර අඳුනා ගැනීම ඇතුළේ ඒ පුද්ගලයාට කාරණා දෙකකින් අනුග්‍රහය ලැබෙන්න ගන්නවා. ලෝකේ උපදිනවා, ඒ උපදින ලෝකේ මමත්වයෙන් තෙත් වෙන්න ගන්නවා. එතන මමත්වයෙන් තෙත් වෙන්නේ මගේමම නෙමෙයි, මගේ නොවන කියන අර්ථය ඇතුළෙත් එයාට මගේ කියන ඒවා ටික වැටහිලා මගේ නොවන ඒවා ටික වෙන් කරගන්න පුළුවන් මට්ටමට එයාගේ මනස තුළ පුණත්ටි මනස තුළ එයා තුළ මේ චිත්තචෛතසික ධර්ම හට ගන්න පටන් ගන්නවා. අන්නේ හට ගන්න පුළුවන් මට්ටමට අපි කියනවා මොකද්ද? ස්පර්ශ සමුදයාන්තය කියලා. පස්සාන්තයත් පස්ස සමුදයාන්තයත් කියන ඔය අන්ත දෙක උපදිනවා. ඔය දෙක ඇතුලේ නම් ඉන්නේ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි කාටවත් පිළිසරණක් නැහැ. මේ ගිහියෙක් උනත් ඔය දෙක ඇතුලේ නම් ඉන්නේ මම ආරේශණ මාර්ගය වඩනවා, අරග කරනවා, මේක කරනවා, මම අරව කළා, මේව කළා කිව්වට ඒ අපි කාටවත් මගඵල නැහැ. එකයි මඟඵල ලාභින් මේ කල නැත්තේ. ඔය එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මොකද මේ තිස්ස මෙත්තෙය කියන දේශනාවේදී ඔක තමයි මතු කරන්නේ. සෝ උබන්තෝ විදිත්වාන, උබන්තෝ දෙපැත්තම බිඳින්න ඕන. එතකොට යා ඒ දෙපැත්තම බිඳීමෙන් එකතු වෙන්නේ කොතනටද? මජ්ජේ මන්තාන ලිප්පති, එයා මැදට එකතු වෙනවා. හැම එතකොට මොකද්ද දැන් මේකේ මැද? පස්සෝ ඒකෝවන්තෝ පස්ස සමුදයෝ දුතියෝවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ. ස්පර්ශේ නිරෝධය තමයි මැද. ස්පර්ශේ නිරෝධය තමයි මැද. පස්සය කියන්නේ කාන්තයක්, පස්ස සමුදය කියන්නේ දුතියන්තේ, පස්ස නිරෝධය කියන්නේ මැද. ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මේ මොහොතේම හටගත්ත ධර්ම මේ මොහොතේම නිරුද්ධ වී යන බවට ස්ථාවර වෙන නුවණ. ඒක බණහද්දී ස්ථා බණහද්දී යම් කිසි ආකාරයක දැනුමක් විදියට මතු වුණාට දේශනාව තුළදී මතුවෙන මේ අත්දැකීම ප්‍රායෝගික තලයේදී අපිට නැහෙනී. එතකොට ඒ නිසා මේ ස්පර්ශ නිරෝධයට එකතු වීම පිණිස මේ මැදින් අවශ්‍ය ක්‍රියාමාර්ග තියෙනවා. මේ දෙක අඳුනා ගන්නවා හොඳට, අඳුනාගෙන ස්පර්ශ නිරෝධයට පත් වෙන්න බෑ. ඒකට ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග වලට තමයි අපි කියන්නේ බොජ්ජංග ධර්ම කියලා. ඉස්සලම ස්පර්ශාන්තයක් දැනගන්නවා, ස්පර්ශ සමුදයාන්තයක් දැනගන්නවා, පස්ස නිරෝධයේ මැද කියලා දැනගන්නවා, ස්පර්ශ නිරෝධයේ පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ගත් දැනගන්නවා. ක්‍රියාමාර්ග මොනවද? බොජ්ජංග ධර්ම. ඔන්න ඔය දැනගන්න එකට තමයි කියන්නේ විශේෂ ඥානය කියලා. ඒකට කියන්නේ මොකද්ද? විශේෂ ඥානය. අපි කිව්වේ දැන් කාරණා යටත් පිරිසෙන් දැනගන්න ඕන, පඨමාන්තයේ දැනගන්න ඕන, ද්විතීයාන්තයේ දැනගන්න ඕන, මැද දැනගන්න ඕන. ඊට පස්සේ ඒ පුද්ගලයා පඨමාන්තයේ ද්විතීයාන්තයේ මැද දැනගන්න ඕන. ඒ වගේම මේ පඨමාන්තයේ ද්විතීයාන්තයේ මත පුද්ගලයාව යාකරන්න පුළුවන් හැකියාව දැනගන්නත් ඕන. ඒත් එක්කම අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති, විශේෂ ඥානිය මොකද්ද කියලා දැනගන්නත් ඕන, පූර්ණ අවබෝධය මොකද්ද කියලා දැනගන්න ඕන. එතකොට දැන් පඨමාන්තයයි ද්විතීයාන්තයයි දෙක බිඳලා මැදටපත් වෙනවා. මොකද ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදේ දෙවෙනියන්තේ, ස්පර්ශ නිරෝධේ මැද. මේ තුන මේ ස්පර්ශ නිරෝධේ පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග බොජ්ජංග ධර්ම කියලා මේ දැනගන්නව නේද? ඒකට තමයි විශේෂ ඥානය කියලා කියන්නේ. ඒ විශේෂ ඥානය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අතර මේ දේශනාවෙන් තමයි සම්මා දිට්ඨිය උපදින්නේ. මට ඔක හරියටම තේරුන්නේ නැහැ කාලයක්. මේ දැන් බුද්ධ දේශනාවේ තියෙනවානේ සුතවා ආර්ය ශ්‍රාවකෝ, මහණෙනි ශ්‍රුතවත්කමින්ම ආර්ය ශ්‍රාවකම උපදින්නේ කියලා. මට ඔක තේරුන්නේ නැහැ. අපිට උනත් හිතුණා මේ බණ අහලා කොහොමද මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ කියලා. හැබැයි මේක හොඳටම අර විශේෂ ඥාණි උපදින්නේ දේශනාව අහලමයි. දැන් මේ දේශනාව කරවන එක පවා ඔයත්තන්ට මේ දේශනා අපි නෙමේ කවුරු හරි කමන්නේ මේ දේශනා ධර්මදානයක් විදියට කරවන එක පවා ඒක සුතමේ ඥානෙට උදව්වක්. ඒක දැන් සමහර මේ දේශනා තේරෙන්නත් පුළුවන්, ඔය ඇත්තන්ට නොතේරෙන්නත් පුළුවන්. කවුරු හරි තේරුම් ගත්තොත් ඒකෙන් ඕගොල්ලන්ගේ ධර්මඥානෙට තමයි උදව්ව ලැබෙන්නේ. ඇයි ලෝකේ යමක් වපුරන්නේද ඒකනේ ලැබෙනවා කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් සුතමේ ඥානෙ මේකෙන් හැදුවොත් ඊළඟ දවසේ බණ අහනකොට ඕගොල්ලන්ගේ සුතමේ ඥානෙ තිවුරුයි. ඒක බොහොම තිවුර වෙලයි තියෙන්නේ.
ඒකනේ දැන් කවුර මේ දැන් අද බණ තේරෙන්නෙත් නෑ, මේ ඊළඟ මාසෙ තේරෙන්නෙත් නෑ. අවුරුදු පහක් විතර යනකොට කවුරු හරි කෙනෙක් ඒ කාට හරි දැන් සමහර දේශනාව තේරෙන්නේ නැති වුණත් එයාට මේ කාට හරි කෙනෙක් සුතමයේ ඥානය දුන්නොත් ඒ සුතමයේ ඥානින් ඒ සුතමයේ ඥානය ලබා දෙන්න කවුරු හරි කෙනෙක් කැප වුණොත් එයාගේ සුතමයේ ඥානියටම අනුග්‍රහය ලැබෙන්නේ. මොකද මේ බුද්ධ ශාසනයේ ධර්මතාවයේ තමයි යමක් වපුරන්නේද එසේ අස්සනු ලැබෙනවා කියලායි තියෙන්නේ. කාට හරි කෙනෙකු සුතමේ ඥානෙ දුන්නොත් ඕගොල්ලන්ටත් උපදින්නේ සුතමේ ඥානෙමයි. සුතමේ ඥානෙ කියන්නේ සිල් ගුණ ධර්ම රකින්න භික්ෂුවකගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් යම් උපකාරයක් කරන එකට ලෝකේ ඒ කාලේ ඉඳලා පෙළඹවීමක් තිබ්බේකනේ. සංඝයාට කුටි හදනියෝ. ඒවට අතීතයේ ඉඳලම විශාල උනන්දුවක් තිබෙයි. යම් භික්ෂුවක් ඒකෙන් පහසු විහරණයේ ඇතුව යම් කෙනෙක් පිළිවෙත් පුරාගෙන මගපල කරා ගියොත් එයාට මගපලමයි හදිසි වෙන්නේ. ඒ කරපු කෙනාගේ මොකද මේ බුද්ධ ශාසනයේ ධර්මතාවයේ විදිහට පෙන්වන්නේ වපුරන්නේ යමක්ද අස්වනු නෙලන්නේ තයාමයි කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් විදර්ශනා ඥානීට උදව් කළොත් එයාගේ විදර්ශනා ඥානීමයි දිනු වෙන්න ගන්නෙ. ඒ භික්ෂුව මඟඵල ලැබුවා නම් එයාගේ මඟඵල තමයි හදිස්සි වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයක් ඇතුලේ එකම දෙයක්වත් විසිකරන්න බැරි එකයි. ආමිසේ වැඩක් නැහැ කියලා බුද්ධ ශාසනය ඇතුලේ ආමිසේට ගරහන්නේ නැත්තේ ඒකයි. ප්‍රතිපත්තිය තමයි සාරය. නමුත් ආමිසයට ගරහන් නැත්තේ ඒකයි. එතකොට එහෙනම් මතක තියාගන්න පටමාන්තේ ස්පර්ශාන්තය ඒක හරියට පොඩි ළමයිගේ මට්ටම වගේ ස්පර්ශ සමුදයන්සිය අපේ මට්ටම වගේ. වටාපතත් උපදිනවා මගේ වටාපත කියලාත් මට උපදිනවා එක. එතකොට මේක පොඩි ළමයි දෙක්කට යාට වටාපතක් කියන අදහසින්නෙත් නැහැ. මේක මේ තියෙන ආකෘතිය වටිනාකම යාට වැටෙන්නෙත් නැහැ. ඒක යාගේ වටාපතක් කියලා වැටෙන්නෙත් නැහැ. මොනවා හරි පේනවා හැබැයි මේ වටාපත පෙන්වන්න බලාගෙන ඉන්නවා. එතන වටාපතක් කියලාත් උපදිනවා ඒක මගේ වටාපත කියලාත් උපදිනවා. අන්න ඒ මට්ටමට කියන්නේ ස්පර්ශ සමුදයන්තය. ස්ත්‍රියක් කියලාත් වැටෙනවා නෑ නෑ ඒ ස්ත්‍රියක් උනට මගේ දුව කියලාත් වැටෙනවා. ඒකට අනුව විතක්ක ਵਿਚාර ඒවා මේවත් හට ගන්නවා. ස්ත්‍රියකට සාමාන්‍යයෙන් ඕලාරික රාගයක් ඉපදුනාට මගේ දුව කියනකොට යාට උපදින්නේ රාගේ තමයි. නමුත් ඒකේ ආකෘතිය වෙනයි සෙනෙහසක් උපදින්නේ. ස්ත්‍රියකට පුරුෂයෙක් සම්බන්ධව රාගයක් ඉපදුනාට ඒ රාගය ඉපදුනාට මගේ තාත්තා කියලා දකිනකොට පීතෘ සෙනෙහසක් උපදින්න ගන්නවා. පියතුමා කියලා සෙනෙහසක් උපදින්න ගන්නවා. එහෙම අර සෙනෙහස උපදව ගන්න පුළුවන් මට්ටමට ඔබේ මනස ක්‍රියාත්මක වෙන මට්ටම තමයි සමුදය අන්තේ. ඒකාන්තයක් ඒක ඇතුලේ කෙලෙස්මයි උපදින්නේ. කෙලෙසුන්ටමයි අවකාශය ලැබෙන්නේ. එතකොට එහෙමනම් මේ දෙකෙන් මැද මොකද්ද? මැද තමයි මේ ස්පර්ශ නිරෝධයේ මැජ්ජේ. ස්පර්ශ නිරෝධයේ තමයි මැදට තමයි එකතු වෙන්න ඕන. දැන් ධර්මයේ ඊළඟට පෙන්නනවා මගඵල නැහැ කියනවා. මැජ්ජී මන්තාන ලිප්පති. මැදත් තැවරුණොත් අරහත්වේ නැහැ කියනවා. එතකොට මැද කියන එක හොඳ මට්ටමක්. ඒ කියන්නේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයන්තයත් බිඳලා ස්පර්ශ නිරෝධයට එකතු වෙන එක හොඳ එකක්. හැබැයි ස්පර්ශ නිරෝධය වුණත් තැවරුණොත් මජ්ජේ මන්තා නලිප්පති. ලිප්පති කියලා නෙමෙයි කියන්නේ නලිප්පති. නලිප්පති කොම නැත අර්ථෙන්නේ. මැද තැවරුණොත් මඟපල නැහැ කියනවා. මැදත් නොතැවරී ඉන්න ඕන කියනවා. එහෙනම් ස්පර්ශ නිරෝධයවත් අභිනන්දනය නොවන මට්ටම තියෙන්න ඕන. ඒකනේ අනාගාමී කෙනයි රහතන් වහන්සේ අතර වෙනස කියලා කියන්නේ අපි. දැන් හරියට අපි දේශනාවල කියලා තියෙනවානේ රහතන් වහන්සේ අනාගාමී කෙනයි අතර වෙනස. මොකද්ද වෙනස? එතකොට රහතන් වහන්සේ අනාගාමී කෙනයි ඔක්කොම නිරෝධය සාක්ෂාත් කරලා ඉවරයි. ආයි සාක්ෂාත් කරන්න දෙයක් නැහැ. දෙන්නගේම අදහස චින්තන රටාව එකයි. වෙනසක් නැහැ. අනාගාමී කෙනත් අනාගාමී කෙනත් ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කරලා ඉන්නේ. රහතන් වහන්සේත් ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කරලා ඉන්නේ. හැබැයි එක්කෙනෙක් අනාගාමී වෙලා එක්කෙනෙක් රහත් වෙරපත් වෙලා. ඒතර දෙන්නගේම ආධ්‍යාත්මික ප්‍රවේශයේ සමාන නම් ඒ දෙන්නගීම ආධ්‍යාත්මික ප්‍රමේසයේ සමාන වෙලා එක්කෙනෙක් අරහත්ත්වේ කරා යන්නත් එක්කෙනෙක් අනාගාමී වෙන්නත් හේතුව මොකද්ද? හේතුව තමයි අර මේ ඒ එක උත්තමයන් වහන්සේ නමක් තුල ස්පර්ශ නිරෝධය අමා නිවන කියලා දන්නව දෙන්නම ස්පර්ශ නිරෝධය කෙරෙහි අභිනන්දනයක් පවතිනවා. ස්පර්ශ නිරෝධය කෙරෙහි අභිනන්දනයක් පවතිනවා. දෙන්නම ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරලා ඉවරයි. ආයි සාක්ෂාත් කරගන්න මොකක්වත් නැහැ. පොඩි පොඩි වෙනසයි තියෙන්නේ. ස්වල්ප වෙනසයි තියෙන. අර ස්පර්ශ නිරෝධයේ සාක්ෂාත් කිරීමේ ආගන්තුක බවක් එක්කෙනෙකුට තියෙනවා. මොකක්ද ආගන්තුක බව? ස්පර්ශ නිරෝධයේ සාක්ෂාත් කරලා ඒ ස්පර්ශ නිරෝධයේ කිරී පවතිනවා සියුම් තෘෂ්ණාවක්. ස්පර්ශ නිරෝධයටයි පවතින. ඒක හොඳ දෙයක් ඒක.
ස්පර්ස නිරෝධය දෙන්නම සාක්ෂාත් කරලා එක්කෙනෙකුට ස්පර්ස නිරෝධය පිළිබඳ පවතිනොත් දෙන්නම එක වගේ, දෙන්නම අධ්‍යාත්මික ප්‍රවේශය සමානයි. ස්පර්ස නිරෝධය කෙරෙහි පවතිනවා සියුම්ම සියුම් තෘෂ්ණාව. ස්පර්ස නිරෝධය කෙරෙහි සියුම් තෘෂ්ණාවක් පවතිනවා. ඒ තෘෂ්ණාව නිසා ආයිත් භවයට යන්ට වෙනවා. ඕලාරික මට්ටමේ මේ අපි ඉන්න මට්ටමේ භවයට ඇදින්නේ. ස්පර්ශ නිරෝධය කෙරෙහි සාක්ෂාත් කරගත්ත නිරෝධය කෙරෙහි පවතිනවා සියුම් තෘෂ්ණාවක්. ඒ සියුම් තෘෂ්ණාව නිසාම අනාගාමී අරහත්ත්වේ කරා වැටිලන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද එතකොට? රහතන් වහන්සේගේ ස්වභාවය ස්පර්ශ නිරෝධය අමා නිවනයි කියලා උන්වහන්සේ නිරෝධය සාක්ෂාත් කරලයි වැඩ ඉන්නේ. හැබැයි එහෙම සාක්ෂාත් කරලා වැඩ හිටියට ස්පර්ශ නිරෝධය කෙරෙහි උන්වහන්සේට තණ්හාවක් නැහැ. උන්වහන්සේගේ සිතින් ස්පර්ශ නිරෝධය අභිනන්දනය වෙන්නේ නැහැ. ස්පර්ශ නිරෝධය අභිනන්දනය වෙන්නේ නැති නිසාම උන්වහන්සේ අරහත්. ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරලා දෙදෙනා වහන්සේම පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ස්පර්ශ නිරෝධය කෙරෙහි සියුම් අභිනන්දනයක් පවතින අනාගාමී වෙච්ච කෙනාට. ඒ සියුම් අභිනන්දනය විතරයි කඩන්න තියෙන්නේ. ඒ සියුම් අභිනන්දනය කඩන්නේ කොහොමද දන්නවද? ස්පර්ශ නිරෝධය කෙරෙහි පවතින සියුම් අභිනන්දනය කඩන්නේ ස්පර්ශේ නිරෝධය අමා නිවනමයි කියලා වැටහෙන සිතක් තියෙනවා. ඒ සිත විදර්ශනා කරන්න ගන්නවා. අනාගාමීකමින් අරහත්ත්වේ කරා යන්න තියෙන ඔන්නතනින් විතරයි. ස්පර්ශ නිරෝධය කෙරෙහි සියුම් තෘෂ්ණාවක් අටගන්න ස්පර්ශ නිරෝධය අමා නිවනමයි කියලා සිතක් වැටහෙන නිසා. ස්පර්ශ නිරෝධය කෙරෙහි සියුම් තෘෂ්ණාවක් පවතින ස්පර්ශ නිරෝධය අමා නිවනමයි කියලා වැටහෙන බවට සිත පහළ වෙලා තියෙන නිසා. අන්න ඒ සිත විදර්ශනා කළොත් අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා ඒ ස්පර්ශ නිරෝධය වැටහෙන සිත අනාගාමී උත්තමයා විදර්ශනා කළොත් ඒ විදර්ශනා කිරීමෙන් තමයි අරහත්ත්වේ කරා යන්න තියෙන්නේ. එතකොට යා විදර්ශනා කරන්නේ ස්පර්ශේ නිරෝධය කියන එක නෙමෙයි. ස්පර්ශ නිරෝධය කියන එක අභිනන්දනය වෙනකොට යාට ප්‍රීතියක්, සැපයක්, පස්සද්ධියක් උපදිනවා. නේ මෙබඳු ස්පර්ශාන්තයෙන් සහ ස්පර්ශ සමුදයන්තයෙන් මම ගැලවුණා නේද කියලා මහා පුදුමාකාර ආස්වාදයක් උපදිනවා. ඒ ආස්වාදයක් උපදින සිත කාමයන් මිශ්‍ර නැහැ, අකුසලයන් මිශ්‍ර නැහැ, කාමයන්ගෙන් වෙන් වුණු මට්ටම. ඇයි යාට අභිනන්දනය වෙන්නේ? ස්පර්ශ නිරෝධයනේ. අපිට අභිනන්දනය වෙන්නේ මොකද්ද? ස්පර්ශය. අපිට අභිනන්දනය වෙන්නේ එක්ක ස්පර්ශ සමුදය. දැන් මේ අපි ඉන්න මට්ටමේ නම් අපිට අභිනන්දනය වෙන්නේ මේ ස්පර්ශ සමුදය. ඉතින් ওই ස්පර්ශ සමුදය අභිනන්දෙන් අනාගා ස්පර්ශ සමුදයාන්තයත් ස්පර්ශාන්තයත් බිඳලා ස්පර්ශ නිරෝධය කියන මැදට එකතු වෙලා ඒ මැදට එකතු වෙලා ඉන්න පුද්ගලයාට අභිනන්දනය වෙන්නේ අර අන්ත දෙක නෙමෙයි, ස්පර්ශ නිරෝධය තමයි අභිනන්දනය වෙන්නේ. එතකොට ස්පර්ශ නිරෝධය අභිනන්දනය වෙන්නේ තවත් සිතකින්. ස්පර්ශ නිරෝධය අභිනන්දනය වෙන්නේ තවත් සිතකින්. ඒ අභිනන්දනය වන සිත අනිත්‍යානුපස්සී කියලා බැලුවොත්, අභිනන්දනය වන සිත අනිත්‍යයි කියලා බැලුවොත්, ඒ අභිනන්දනය වෙන සිතත් නිරුද්ධ වී යන ආකාරය බැලුවොත්, ඒ අභිනන්දනය වෙන සිතත් පටිනිස්සක් ගන්න අතහැරලා දාන්න ඕන නේද කියලා බැලුවොත්, අන්න එහෙම බලන කෙනා තුළ තමයි අරහත්ත්වය මතුවෙන්නේ. එහෙනම් මජ්ජේ මන්තාන ලිප්පති කිවි මොකද්ද? මහන්නි මැදත් ඇවරෙන්නේ නැති වුණොත් තම් භූමි මහා පුරුෂෝ. එයාට තමයි මහා පුරුෂයා කියලා කියන්නේ කියලා කිව්වේ. මොකද්ද ඒ මහා පුරුෂයා කියලා කියන්නේ? මහණෙනි, මේ ස්පර්ශ නිරෝධේවත් අභිනන්දනේ නොවන කෙනා කියලා කියන මට්ටමයි මහා පුරුෂයා කියන්නේ. ඒතර එනම් මේ තම්බ්‍රු මජ්ජී මන්තාන ලිප්පති මැද තැවරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ස්පර්ශ නිරෝධේ අභිනන්දනේ වෙන සිත අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා හතර ආකාරයකින්. ඊට වඩා වැඩියෙනුත් පුළුවන්. හතරාකාරිකින් යම් කිසි කෙනෙක් ස්පර්ශ නිරෝධය අභිනන්දනය කරපු සිත අනිත්‍යයි කියලා. ස්පර්ශේවත් ස්පර්ශ නිරෝධේවත් දැන් බලන්නේ. ස්පර්ශ නිරෝධය අභිනන්දනය වෙච්ච සිත තියෙනවනේ. ඒ අභිනන්දනය වෙන සිතනේ අරහත්ත්වේ කරා යාව දාන්නේ නැත්ති. ඒ අභිනන්දනය වෙන සිත අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී කියලා විමසන්න පටන් ගත්තොත් අන්නේ විමසන හැකියාවට ධර්මයේ කියනවා මොකද්ද? මජ්ජේ මන්තාන ලිප්පති. ඔන්න ඔය දේශනාව අහලා ඔගොල්ලෝ ඔය දේශනාව හොඳට දරා ගන්න හැකියාවට තමයි කියන්නේ විශේෂ ඥානය කියලා. ඇයි දැන් ඉස්සල්ලා කියන්නේ මේක විතරක් තිබ්බට මදි? අභිඤ්ඤයං අභිජානාති, පරිඤ්ඤයං පරිජානාති කියලා දෙකකින් නිවන ස්පර්ශ ඔගොල්ලන්ට යන්න තියෙන අවබෝධය කරා. දැන් අපිට අවබෝධය කරා යන්න තියෙන ওই කාරණා දෙකෙන්ම ධර්මයේ ස්පර්ශ කරන්න ඕන. අභිඤ්ඤයං අභිජානාති, පරිඤ්ඤයං පරිජානාති. මේකේ අදහස මොකද්ද? විශේෂ ඥානයක් ඕන, පූර්ණ අවබෝධයක් ඕන. දෙකම ඕන.
මොකද විශේෂ ඥානී කියන්නේ? විශේෂ ඥානී කියන්නේ දේශනාව අහලා අහලා මේක හොඳටම ඔළුවට දා ගන්නවා, ආපත්‍ති කර ගන්නවා. හැම මස්ලේ නහර ඇට ඇට මිදුළු වලටම කිඳා බස්ස ගන්නවා. ඇහෙනකොටම වැටෙන මට්ටමට දරා ගන්නවා. ඒ කියන්නේ මේ ඇහෙනකොටම මේ වැටෙන මට්ටමට මේක වශී කර ගන්නවා. ඒක ඇතුලේ තමයි විශේෂ ඥානය. පූර්ණ අවබෝධය කියන්නේ, පූර්ණ අවබෝධය කියලා කියන්නේ අර අබව මේ පූර්ණ අවබෝධය කියලා කියන්නේ ස්පර්ශ නිරෝධයවත් අභිනන්දනය වෙන්නේ නැති මට්ටමට ස්පර්ශ නිරෝධය අභිනන්දනය කරපු සිත පවා අනිච්චානුපස්සී ආදී වශයෙන් විදර්ශනා කරන්න පුළුවන් හැකියාව. මේ විදර්ශනා කරන්න පුළුවන් හැකියාවට ඕගොල්ලෝ සමවදින කමට තමයි අපි කියන්නේ. මොකද්ද සමවදින්න පුළුවන් කමට තමයි අපි කියන්නේ පින්වත්නි පූර්ණ අවබෝධය කියලා. එන විශේෂ ඥා පූර්ණ එනම් අභිඤ්ඤයං අභිඥානාති පරිඤ්ඤයං පරිඥානාති කියන මේ දෙකෙන් උදව්ව ගන්න ඕනේ. විශේෂ ඥානීය හැදින්නේ සුත බුදුරජාණන් වහන්සේ වදාළ දේ හරියටම හරි පින්වත්නි. පින්වත් මහණෙනි අශෘතවා පුතුක්ජනෝ, අහලා නැති කෙනා තමයි පෘතග්ජනයා කිව්වේ එකයි. මේ කතාව අහලා නැති මට්ටම පෘතග්ජන මට්ටම. ඇයි මේ කතාව ඇහුවම විශේෂ ඥානයක් උපදිනෝනේ? විසි දැන් මේ දේශනාව විතරක් අහපු කෙනෙක් වුණත් මේකම අහලා අහලා ඔළුවට දාගත්තොත් එයාට විශේෂ ඥානයක් තියෙනවා. එයා බලන්නකෝ එයාගේ දෘෂ්ටි වලට පැටලෙන්නේ නැහැ නේ. පේන මට්ටම තුල එයාට මොකද්ද මේ වෙන්නේ කියලා ධර්මාර්ථය ඇතුලේ තේරෙනවා. ඉතින් පේන මට්ටම මේ පේන මට්ටමේම කිසිම ප්‍රතිපත්තියකින් හයියක් ගත්තේ නැත්නම් ඉතින් මමත් භවයට තමයි යන්නේ කියලා එයා දන්නවා. සමහරට මම අනේ මං සත්තු මරන්නේ, මං ප්‍රාණ මං මොකක්වත් කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මං කොච්චර හොඳයිද කියලා කිව්වට වැඩක් නැහැ ඇයි. ඉතින් ඒක ඇතුළේ යා යම් කිසි ආකාරයක සීලයකට උපකාරාර්ථයක් ලැබෙන්න පුළුවන්. නමුත් පින්වත්නි එයාට අර ස්පර්ශ අන්තයේ බිඳින්ට හයිය නැහැ. ඒ හයිය තමයි මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඇත්තටම සම්මා දිට්ඨිය කියන්නේම විශේෂ ඥානෙ කියන එක. මාර්ග ඥානෙ තමයි පූර්ණ අවබෝධය කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ විශේෂ ඥානය. ඊට පස්සේ විශේෂ ඥානයේ සම්මා දිට්ඨිය පූර්ණ අවබෝධය තමයි මාර්ග ඥානෙ. පූර්ණ අවබෝධයටපත් වෙන්නේ කොහොමද? අර ස්පර්ශ නිරෝධය අමා නිවන කියලා දන්නවා. ඒ දන්න සිත දන්න ස්පර්ශ නිරෝධය අමා නිවන කියලා අභිනන්දනය වෙනවා. අභිනන්දනය වෙන සිත විදර්ශනා කරන්න ගන්නවා. අන්ත දෙක බිඳලානේ මැද තැවරිලා ඉන්නේ. එතකොට මැද අන්ත දෙක බිඳලා මැද තැවරිලා ඉන්නවා. මැද තැවරිලා ඉන්න මට්ටම තුල එයා මැද තැවරිලා ඉන්නේ කොහොමද? ස්පර්ශ නිරෝධයේ බව නිරෝ ස්පර්ශ නිරෝධයේ අමා නිවනමයි කියලා ස්පර්ශ නිරෝධයේ අභිනන්දනය වන රහතනසට එකවත් නැහැ. ඒ කියන්නේ විඤ්ඤා රහතනසගේ ස්වභාවය කියද්දී කියන්නේ කොහොමද? කතං කරණීයං කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. නාපරං ඉත්තත්තා යාති පජානාති. අය උන්වහන්සේට කරන්න දෙයක් මොකක්වත් නැහැ. බුසිතම් බ්‍රහ්මචර්යම් බඹසර නිමාවී ඇත. ඇයි? අමා නිවනවත් අභිනන්දනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධේවත් අභිනන්දනය වෙන්නේ නැහැ. ඒ නිසා ස්පර්ශ නිරෝධේවත් අභිනන්දනය වෙන්නේ නැත්නම් අනිච්චානුපස්සී අනත්තානුපස්සී වශයෙන් විදර්ශනා කර කර ආය හයියක් ගන්න ඕනේ නැහැ. ඇයි ස්පර්ශ නිරෝධේවත් අභිනන්දනය වෙන්නේ නැහැ නේ උන්වහන්සේට? අභිනන්දනය වෙනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? පොඩ්ඩිම දෙයයි කරන්න තියෙන්නේ. අභිනන්දනය වෙන සිත විදර්ශනා කරන්න ගන්නවා. ඒ දක්වා අය ඇවිල්ලා ඉන්නවා. එතකොට තමයි මජ්ජේ මන්තාන ලිපති මැදත් නොතැවරුණා කියන්නේ අන්නේ මට්ටමට. එයත් මැදත් තැවරිලා නැහැ. එතකොට දැන් මේ විදියට දකින්න දක්ෂ ශ්‍රාවකයෙක් නම් ඇත්තටම මේ දේශනාවක් තුල සම්මාදිට්ඨිය උපදින්නේ. ඒ කියන්නේ සුතවාර්ය ශ්‍රාවකෝ අසුතවා පුතුක්ජනෝ. ශ්‍රුතවත් බවින් තමයි ආර්ය ශ්‍රාවක භව උපදින්න ගන්නෙ. ඒක ස්ථාවර කරගන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලින් උදව් ඕන. ඒව වඩන්න ඕනේ. එතකොට බල ධර්ම බවට පත් වෙනවා. එතකොට යම් කිසි ආකාරයක ශ්‍රාවකයා තුල සුගති දුගතියටවත් වැටෙන්නේ නැහැ කියන අභිමානය එනවා. ඒ දුගතියට වැටුණත් භවයේ අභිනන්දනය නොවන මට්ටමට ඇතුළාන්තේ විමසනෝ නම් අන්ත දෙක බිඳලා මැදට එකතු වෙලා මැදත් නොතැවරි ඉන්නකොට යා මහා පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒක ලොකු කතාවක් වුණේ නැහැ ඒකට. එතකොට ඒකට මහා ගැඹුරු කතාවක් වමනා කරන්නේ නැහැ. එතකොට දැන් බලන්න මෙතන මේ දේශනාවේදී දැන් මේ විශේෂ ඥාණි උපදිනකොටම ඒ විශේෂ ඥාණි ඔස්සේම විමස විමස ගියොත් ටික කාලයක් ඒක හොඳට වශී කරගත්තොත් ඒ වශී වෙන මට්ටම ඇතුලේ සෝතාපන්න වෙනවා එයා. එතකොට එයා සෝතාපන්න වෙන්න නම් මේ කතාව හොඳට දැනගන්නවා. එතකොට සම්මාදිට්ඨිය මෝරනවා. මාර්ග සම්මාදිට්ඨියක් බවට පත් කරගන්න එයා බොජ්ජංග ධර්ම හතෙන් උදව්ව ගන්නවා. ස්පර්ශාන්තයත් ස්පර්ශ සමුදයාන්තයත් මෙයයි කියලා දැනගන්නවා. දැනගන්නකොට මැද කියන්නේ ස්පර්ශ නිරෝධය කියලා දැනගන්නවා. මැදත් නොතැවරුන් තමා නිවනට පත් වෙන කියලා දැනගන්නවා. දේශනාවෙන් අහලා දැනගනි. දැනගන්නකොටම සුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ නම් වූ බීජේ පැලවෙන්න ගන්නවා ඇතුලේ.
එක හෙම පැලවෙන්න ගත්තට පස්සේ එක පැලවෙන්න ගන්නවා. ඒක හැබැයි මැරෙන්න පුළුවන් අවකාශය වැඩි. පැලවෙන්න ගන්නකොටම ඒ ශ්‍රාවකයා මොකද කරන්න ඕන? අර බොජ්ජංග දැන් එයා දන්නවා මොකද වෙන්නේ කියලා දන්නවා. එයාට ලෝකයේ කියන අන්තයක් නැහැ. ලෝකේ නැවත හට ගන්න විදියට එයා තුල ක්‍රියාත්මක වීමේ අන්තයකුත් නැහැ. දෙකම නැහැ එයාට දැන්. එයා මැදත් දන්නවා. ලෝක නිරෝධයේ මැද කියලා දන්නවා. හැබැයි ලෝකයේ නිරෝධයේ කෙරෙහිවත් අභිනන්දනයක් ඇති වුණොත් නම් ආයේ භවයෙන් ගැලවෙනවා බොරු කියලා දන්නවා. ඒ දැනගැනීමේ නුවණ තමයි සුත්තමයේ ඥානෙ. සුත්තවා අරිය ශ්‍රාවකවා. එහෙනම් මතක තියාගන්න මේ බඳු ගැඹුරු දේශනාවක් තුළින් තමයි ආර්ය ශ්‍රාවක බහ උපදින්නේ. සුත්තවා ආර්ය ශ්‍රාවකෝ. එතකොට සුත්තවා ආර්ය ශ්‍රාවක සුතවත් භවෙන් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? ආර්ය ශ්‍රාවකයාගේ තුන් පැත්තකින් ස්වභාවය පෙන්වන මොකද්ද? ඒ අරියාණං දස්සාවි. අසෘතවත් පෘථග්ජන භාවය තෝරද්දි කොහොමද කියන්නේ? අරියාණං අදස්සාවි අරිය ධම්ම සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඒ ආර්යනාංශි දකින්නේ. ඒ ආර්යනාංශි දකින්නේ කියන්නේ මොකද්ද? අරියාණං අදස්සාවි. එයා පඨමාන්තයේ දන්නිට නෑ, ဒුතියාන්තයේ දන්නිට නෑ, මැද දන්නිට නෑ. මැද නොතැවරීම ගැන කොහොමද දන්නේ? එතන මේකෙන් මේ මැදටපත් වීම පිණිස අවශ්‍ය බොජ්ජංග ධර්ම කියලා මෙහෙම වැඩ ටිකක් තියෙන මොකක්වත් දන්නේ නෑ. අරියාණං අදස්සාවි. නැතු මේ බුදුරජාණන්සේ දකින්නේ කියන එකම නෙමෙයි. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල විනේ නැහැ. බොජ්ජංග ධර්ම වලින් උදව්ව ගන්න නැහැ එයා. අරියාණං අදස්සාවි ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධම්මස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ඉතින් මේක උවමනාවෙන් මේකට එකතු වීම පිණිස මේ සම්මා සති සම්මා සමාධි සම්මා වායාම කියලා අංග තුනින් උදව්ව ගන්න නැහැ. ආර්ය ධම්මස අකෝවිදෝ. හැකියාවනේ දැන් මේ හැකියාව එන්න ඕනේ. දැන් මේ පින්නතුම් බලන්න ගෙදර ඉඳලා ඇවිල්ලා මෙතනට වෙලා මේ වැඩ ඔක්කොම අයින් කරලා මේ බණ එක මේ දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒකට තමයි අකෝවිදෝ කියන්නේ. ඒක නෑ. හැකියාව නෑ. එතකොට ඔය හැකියාව ඇතුලේ තමයි ආර්ය ශ්‍රාවක බව උපදින්නේ. නිකාම වාඩි වෙලා බණ ඇහුවා කියලා උපදින්නෙත් නෑ. සුතවා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් ඔය කාරණා තුනෙම උදව්ව ඇතුව එන්න ඕන. ඊට පස්සේ යාට මේ ධර්මයට සමවදින්ට යාට මොනවද උමනා කරන්නේ? ස්පර්ශය කියන එක විමසන්න පුළුවන් හැකියාව. සමාහිත සිතකින් විමසන්න පුළුවන් හැකියාව. ඒතකොට සති සම්බොජ්ජංගය. ස්පර්ශය මෙයයි, ස්පර්ශ සමුදේ මෙයයි කියලා විමසා බලන්න පුළුවන් හැකියාව. එතකොට ස්පර්ශය කියන එක කිව්වේ මොකද්ද? රූප ධාතු. දැන් උදාහරණයක් විදිහට කියන්නේ ආයතන හයටම අදාළයි. රූප ධාතු, චක්කු ධාතු, රූප චක්කු විඥාන ධාතු. මේ තුනේ එකතුව. මේ තුනේ එකතුව කියන්නේ නාම රූප පරම්පරාව සකස් වෙන විදිහනේ. එතකොට මේ නාම රූප පරම්පරාව පිළිබඳ සමාහිත සිතකින් විමසන්න පුළුවන් හැකියාව සති සම්බොජ්ජංගය. එතකොට අවබෝධයේ පිණිස ස්පර්ශය කියන්නේ මෙයයි, ස්පර්ශ සමුදේ මෙයයි කියලා තමන්ගෙම නුවණින් අවබෝධ කරගන්න උත්සාහ කරන හැකියාව. දේශනාවෙන් විතරක් නෙමෙයි, දේශනාවේ අනුබලයක් නැතුව තමන් තුළම සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්න පුළුවන් හැකියාව ධම්මවිජේ බොජ්ජංගේ. ඒ විදිහට තමන් තුළම දකිනකොට භාග්‍යතුන් වහන්සේ වගේ කෙරේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලේ මෝරලා අනේ බුදුරජාණන් වහන්සේ වදාලිකම නම් සත්‍යමයි, එකට වඩා එකක් නැහැ, මේකමයි මට පාර, මේකට නම් තොරව පාරක් නැහැ කියලා සම්මා ඒ පුද්ගලයා තුළ වීර්‍යවන්තකමක් ඇති වෙන හැකියාව විරිය සම්බොජ්ජංගේ. මේ විදිහටම කරගෙන යනකොට ස්පර්ශාන්තයත් ස්පර්ශ සමුදයන්තයත් මට දැන් වෙනද වගේ පැනවෙන්නේ නැහැ. මට ටිකක් මේ ස්පර්ශ නිරෝධය කිරීම මගේ සිත මනාපයි නේද කියලා ඒ මනාපකම එක උපදින ප්‍රීති සම්බොජ්ජංගේ. එතකොට අර ස්පර්ශාන්තය තුලත් ස්පර්ශ සමුදයාන්තය තුලත් මේ කායිකව වාචසිකව මානසිකව හඹාගෙන යන්න ඇති වෙන උමනාව නැතුව තමා තුල විවේකගත වීමට ඇති වෙන උමනාව ඇතුලේ කාය පස්සද්ධියක් උපදින හැකියාව පස්සද්ධි සම්බොජ්ජංගෝ. ඒ විදිහට විමසනකොට ස්පර්ශාන්තය තුල මුලා වෙන්නෙත් නැහැ, සමුදයාන්තය තුල මුලා වෙන්නෙත් නැහැ. ස්පර්ශ නිරෝධයටමයි මෙතනමයි නිවන තියෙන්නේ කියලා ඒ කායන අවබෝධයේ පිණිස කුසලයේ කෙරෙහි සිත පෙළඹවීමක් ඇති වෙනවා සමාධි සම්බොජ්ජංගේ. එතකොට ස්පර්ශ නිරෝධය අමා නිවනමයි කියලා ස්පර්ශාන්තයත් සමුදයාන්තයත් දෙකම බිඳලා හිත මැදටපත් වෙන උපේක්ඛා බොජ්ජංගේ. මෙදත් නොතැවරීම පිණිස ඒ පුද්ගලයා තුළ ස්පර්ශ නිරෝධය පවා අභිනන්දනය වෙන සිත විදර්ශනා කරන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් මෙද නොතැවරීම පිණිස ක්‍රියාමාර්ග. ඔන්න ඔය ක්‍රියාමාර්ගවලට ඕගොල්ලොම එකතු වෙනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? පූර්ණ අවබෝධය. විශේෂ ඥා බුදුරජාණන් වහන්සේ මතක් කළ අභිඤ්ඤෙයං අභිජානාති පරිඤ්ඤෙයං පරිජානාති. විශේෂ ඥානයක් තෝන, පූර්ණ අවබෝධයක් තෝන. ඔය වැඩේට ඕගොල්ලොම එකතු වුණාම පූර්ණ අවබෝධයට එන විශේෂ ඥානීය දේශනාවෙන් හදන්න පුළුවන්. පූර්ණ අවබෝධයේ දේශනාවෙන් හදන්න බෑ. එන ප්‍රඥාවේ හැටියට යම් කෙනෙකුට විශේෂ ඥානයක් හදලා දෙන්න පුළුවන් දේශනාවට. බෑ, පූර්ණ අවබෝධයේ දේශනාවෙන් හදන්න බෑ. ඒක බොජ්ජංග වලින් විතරයි හදන්න පුළුවන්.
ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ එකතු වුණොත් තම තමන්ගේ సంతානිය තුළම අවබෝධය ඉස්මතු වෙන්න ගන්නවා. හොඳයි. අපිට හෝරාවක කාලයක් ගෙවිලා තියෙන නිසා